ඊර දෙක හමාරයි දෙක හතරිස් පාටතර එක පාට ඇඳ හිල්ලුනා. ඇඳ හිල්ල ඇඳනික බිවුලන්න වෙවුලන්න ගගේ ගත්තා. ඊට පස්සේ හැරන මට ඒ ඒකට මට හැරන හැරනට පස්සේ බලනට කබඩ් එක හෙල්ලෙනවා. කබඩේ සීසිරි ගාල කබඩේ වීදුරු හෙල්ලෙනවා. ඊට පස්සේ තත්පර 10ක් 15ක් විතර මේක තිබුණා. ඊට පස්සේ මුකුත් නැහැ. ඊට පස්සේ එහෙම ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ මේ මම අපේ දූලට එහෙමත් කතා කරුවා. ළමයි ඉතින් ඇහැරලා මේ බය වෙලා තියෙනවා. බය වෙනවා මේ කට්ටියත් කිව්වා මේ සද්දයක් නම් ඇහුණයි මේ කියලා කිව්වා ඒ කට්ටියත් කියනවා. දෙකක් තුනක් අතරේ සැලමීමක් ඇති වුණා. භූකම්පනයක් ඇති වුණා. මම හයරයක් යන ඒ වෙලාවේ අවදීන් වගේ හිටිය නිසා මට ඒක ඇහුණා. පිටිපස්සේ වළං අර මේ පොඩ්ඩක් පෙරළුණා දඩ පිටි ගාල. පොඩ්ඩක් බිබ වගේ පොඩි සැලමීමක් ඇති වුණා. ඒ පරිදි වට පිටා කට්ටියත් අයින පොඩ්ඩක් වට පිට බැලුවා. ඉතින් මොකුත් නැහැ. දැනගන්න දෙයක් ඉතින් ඒක ඇත්තට ගණන් ගත නැහැ. ඉතින් වෙනකන් ඉඳ ගියෙත් නැහැ ඉතින්. බයට. ඇඳ නිකන් දෙතරලා වගේ ගියා ගැස්තිලා වගේ ගියා. ඊට පස්සේ මේ මට එහෙම හැරුණා. තප්පර ගණක් වගේ තිබුණේ හැබැයි වැඩි වෙලක් තිබුණේ නැහැ. බැලුවා මොකද කියන්නේ. මට නිකන් ඇඳේ වැටෙන ගියා වගේ. මම හිතුව කවුරු ඇද්දයි කියලා. ගැස්තිලා ඇඳ ගැස්තිලා වගේ තමයි ගියේ. ඊරා සර් මේ අපි නිදියගෙන ඉන්නකොට අපිත් එක්ක පැද්දිලා යන වගේ හෙල්ලිලා වගේ ගියා. මේ ටික වෙලාවක් තුන විනාඩි දෙක තුනක් විතර වගේ තිබුණා. මට බය වෙලා නැගිටලා මහත්තයා දරුවට කතා කරන්න හදනකොට පොඩක් ඒ සැනින්ම නැතිලා ගියා. ඊයේ අපි මේ නිදාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් උඩ හෙල්ලියගෙන හෙල්ලියගෙන යනකොට මම වාඩි වුණා. වාඩි වෙනකොට වාඩිලා පස්සේ මෙහෙම මෙහෙම වේගෙන ගියා. ගිහිල්ලා විනාඩියක් විතර තිබිලා ආයෙමත් කෝපත් එක්කම තද්දර ගාලා හෙල්ලියගෙන ගියා. මෙහෙම මෙහෙම වෙලා මේ හෙල්ලියගෙන ගියා. ගැස්සීගෙන ගැස්සීගෙන වගේ ගියා. වැඩි වෙලක් තිබුණා. ටිකක් සාමාන්‍ය පොඩි වෙලාවයි තිබුණේ. ඉතින් මේ අපි මේ ඒ වෙලාවෙදී වාඩි වුණා. හරි කරක් ගාලා වගේ ඉන්නකොට ඒ එතකොට වාඩි වෙනකොටම එකක් නැවතුණා. අනිත් සැරේ අනිත් එක ආවා. අපි ගිහ කෝපත් එක දරාගාලා ඉලගියක් විතර හෙල්ලුණා.